ගේම් එකක් ප්ලේ කරන්න හොඳ කම්පියුටරයක් වගේම හොඳ මවුස් එකකුත් ඕන වෙනවා. සාමාන්‍ය වෙළඳපොළේ තියෙන මවුස් එකක් ගත්තම ඉතාමත් කරදරකාරී. මොකද සමහරලාට මේක ලැග් වෙනවා. ඉතින් අදත් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ top 5 gaming mouse ගැන. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බැලුවාට පස්සේ ඔයාලට හිතා ගන්න පුළුවන් ඔයාලා ඇත්තටම මොකද්ද ගන්න ඕන හොඳම මවුස් එක කියලා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි අපේ subscribe වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම දැම්ම subscribe කරලා තියාගන්න. මේ වගේ අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් latest update ඔයා ගාවටම ගෙන්න ගන්න. එහෙනම් අද අපි කතා කරමු top 5 gaming mouse ගැන. අද අපේ list එකේ පස්සෙන් තැන් රැඳෙන්නේ Cooler Master Master Mouse MM520 කියන මෙන්න මේ mouse එක. මාස්ටර් බෝල් කියලා කියන්නේ පර්ෆෝමන්ස් අතින් ඉතාමත් හොඳ මවුස් එකක්. ඒ වගේම තමයි කොලිටි මවුස් ස්විචස් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි මේක සම්පූර්ණයෙන් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. මේකට ප්‍රෝ ග්‍රිප්ස් එකක් තියෙනවා. මේකෙන් අතේ ඇඟිලි පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව හම්බ වෙනවා. ඒ වගේම තමයි 320ක RGB illumination එකක් මේකට තියෙනවා. ඒ වගේම තමයි 16.7 million RGB LED color එකක් මේකට තියෙනවා. ඒ වගේම තමයි Pixart PMW 3360 optical sensor එකක් මේකට තියෙනවා. ඒ වගේම තමයි DPI resolution එකට level 4ක් බලා ගන්න අපිට හම්බ වෙනවා. tracking speed එක 250 IPS විතර වෙනවා. මේ වගේම තමයි 16000 DPI precision sensor එකක් මේ බලා ගන්න හම්බ වෙනවා. මේ වගේම තමයි angle snapping on off කරන්න පුළුවන්. ඒ වගේම මේක button 6ක් බලා ගන්න අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි මේක අවශ්‍ය කරන විදිහට අපිට program කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට කරදරයක් නැතුව ලැග් වෙන්නේ නැතුව ගේම් එක ප්ලේ කරගන්න අවශ්‍ය නම් ඉතාමත් හොඳ මවුස් එකක් කියලා කියන්න පුළුවන්. අද අපේ ලිස්ට් එකේ හතරවෙනි තැන දෙන්නේ Steel Series Rival 600 කියන මෙන්න මේ මවුස් එක. කොලටි ඩිසයින් එකක් වගේම ප්‍රීමියම් ලුක් එකක් ස්පෝර්ටි ගතියක් තියෙනවා. ES pad sensor එකක් වගේම distance detection එකක් මේකට තියෙනවා. ස්ප්ලිට් ට්‍රිගර් එකක් වගේම 60 මිලියන් DPI එකක් මේකට තියෙනවා. TrueMo 3 Plus Dual Sensor එකක් තමයි මේකට තියෙන්නේ. TrueMo 3 Plus Optical Gaming Sensor එකක් මේකට තියෙනවා. ඒ වගේම තමයි Depth Sensing Linear Optical Sensor එකක් මේකට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම Direction එකකුත් තියෙනවා. CPI ප්‍රමාණය 100 ඉඳලා 70,000 දක්වා තියෙනවා. ඒ වගේම තමයි මේක ඇක්සලරේෂන් එක 50 GHz විතර වෙනවා. මේක අපිට 7 buttons බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම lift off sensor එකක්, ඒ වගේම primary sensor එකක් බලා ගන්න හම්බ වෙනවා. මේක design කරලා තියෙන material එක ගත්තොත් එම් fiber reinforced plastic කියන එකෙන් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම 8 RGB illumination එකක් මේකට තියෙනවා. මේක අපට අවශ්‍ය විදිහේ programmable කරලා හදාගැනීමේ පහසුකම් තියෙනවා. ඉතින් මේකත් ලැග් වෙන්නේ නැතුව ඉතාමත් පහසුවෙන් යූස් කරන්න පුළුවන් සුපිරි ගේමින් මවුස් එකක් කියලා කියන්න පුළුවන්. අද අපේ ලිස්ට් එකේ තුන්වෙනි තැන රැඳෙන්නේ HyperX Pulse Fire Surge කියන මෙන්න මේ මවුස් එක. 360 degree RGB light ring එකක් මේකට දෙනවා. ඒ වගේම Pixart 3389 එක sensor එකක් 16,000 වලට එහා ගිහිපු DPI resolution එකක් තියෙනවා native. ඒ වගේම තමයි මේ click කිරීමේ හැකියාව 50 million විතර වෙනවා. ඒ වගේම onboard memory එකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේ connection type එක USB 2.0 type එක තමයි තියෙන්නේ. කිසිම lag වීමක් හිරවීමක් නැතුව පහසුවෙන් use කරන්න පුළුවන්. ඒ වගේම 360 RGB LED light එකක් බලා ගන්න හම්බ වෙනවා. මේක බටන් 6ක් තියෙනවා. මේක ස්විච් රිලේබිලිටි එක 50 මිලියන් ක්ලික් විතර වෙනවා. මේක මැක්ස් ස්පීඩ් එක 450 IPS විතර වෙනවා. ඒ වගේම මැක්ස් ඇක්සලරේෂන් එක 50 GHz විතර වෙනවා. ඉතින් ඊට අඩු මුදලකට ගන්න පුළුවන් ඊටමත් හොඳ මවුස් එකක් තමයි මේකත්. ඔයාලට ගේම් ප්ලේ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලට මේක හොඳටම ගැලපෙනවා.
හදාපේ ලිස්ට් එකේ දෙවෙනි තැන රැඳෙන්නේ Logitech 520 Hero කියන මෙන්න මේ මවුස් එක. අපි දන්නවා Logitech සමාගම කියලා කියන්නේ ඉතාමත් හොඳ quality product නිර්මාණය කරන සමාගමක්. මේක buttons 11කුත් එක්ක full program කරපු මවුස් එකක්. High performance එකක් තියෙන මවුස් එකක් කියලා කියන්න පුළුවන්. 16,000 DPI resolution එකක් මේකට තියෙනවා. ඒ වගේම onboard memory එකක් බලාගන්න හම්බ වෙනවා. 16.8 million RGB color එකක් මේකට තියෙනවා. ඒ වගේම USB data 16 bit මේක transfer කරනවා. ඒ වගේම 32 bit microprocessor එකක් මේකට තියෙනවා. 15 million click availability එකක් මේකට තියෙනවා. game play කරනකොට කිසිම lag වීමක් හිරවීමක් නැහැ. පහසුවෙන් අපට අවශ්‍ය විදිහට මේක program කරගෙන game play කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට recommend කරන්න පුළුවන් ඉතාමත් හොඳ මවුස් එකක් කියලා කියන්න පුළුවන් මේක. අද අපේ list එකේ පළවෙනි තැන දෙන්නේ Corsair Dark Course SC කියන මෙන්න මේ මවුස් එක. Corsair කියලා කියන්නේ build quality එක අතින්, premium look එක අතින්, ඒ වගේම performance එක අතින් ඉතාමත් හොඳ මවුස් එකක්. 2.4 GHz Bluetooth wireless technology එකක් මේකට තියෙනවා. ඒ වගේම මේක විශේෂත්වය තමයි ඕනම charging pad එකක දාලා මේක charge කරගැනීමේ හැකියාව තියෙනවා. අනිත් මවුස් වලට වගේම 16,000 DPI resolution එකක් මේකට තියෙනවා. ඒ වගේම best performance optical sensor එකක් මේකට තියෙනවා. ඒ වගේම මේක onboard memory එකකුත් අපිට බලා ගන්න පුළුවන්. කිසිම lag වීමකින් තොරව හොඳට use කරන්න පුළුවන්, පහසුවෙන් use කරන්න පුළුවන් mouse එකක්. ඒ වගේම 8 buttons මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. 6.1 million RGB color එකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම 327 RGB illumination එකක් මේකට තියෙනවා. ඒ වගේම 16.7 million RGB LED color එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේක fully programmable. අපිට අවශ්‍ය විදිහට program කරගෙන මේ හැකියාව color එක වෙනස් කරගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් performance අතින්, ඒ වගේම features අතින්, premium look එක අතින් ඉතාමත් හොඳ mouse එකක් කියලා කියන්න පුළුවන්. කිසිම lag වීමකින් තොරව play කරන්න පුළුවන් mouse පහක් ගැන තමයි අද මම ඔයාලට මේ ගෙනාවේ. ඉතින් අනිවාර්යෙන්ම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම දැම්ම subscribe කරන්න. මේ වගේ latest update ඔයා ගාවටම ගෙන්න ගන්න.